Okay, hi everyone. Good morning, all of you. Good morning, Putala. Good morning, sir. Good morning, sir. Okay. Foundation 1, batch 4. Hatharawini kandayama. Foundation 1. අපි දුව පුතා අලුතින්ම ඇවිල්ලා ඉන්නේ realistic english program එකට. ඉතින් ඔයාලා ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා english program එකට. හරි. හොඳයි. අපි පැයක විතර කාලයක් තමයි දාන්නේ මේ class එකට. මූලිකවම හේතුව තමයි classes පටන් ගන්න අලුතින්ම classes පටන් ගන්න අපි idea එකක් තිබුණේ නැහැ. ගොඩක් කාර්ය බහුල නිසා ඇහෙන්නේ නැහැ කියලා කියන. තව කවුරු හරි message එකක් දාන්නකෝ ඇහෙනවද නැද්ද කියලා. එහෙම වුණොත් ඒ අපි message එක දාපු එක්කෙනාට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ බලමු. Can you hear me? මම ඇහෙනවද message එකකින් දාන්න. ඇහෙනවා නේද? එහෙනම් අපි අර යෙහෙනි රාජපක්ෂ. එයාට දැන් පොඩි advice එකක් දෙන්නම්. ඒව තමන් දැනගන්න ඕන දේවල්. අර phone එකකින් නම් එන්නේ device එක phone එකක් නම් වම් පැත්තේ උඩ කෙළවරේ තියෙන ස්පීකර් බටන් එකක්. ඕක දෙපාරක් ක්ලික් කරන්න. එතකොට හරියනවා. පොඩක් අර voice එක හිමීට නම් ඇහෙන්නේ. ඒක හරියනවා. ඇහෙන්නේ නැති අයට විතරයි. අනිත් අය ඔබට එපා. හරි, okay. හරි. කිගීදී අලුතෙන්ම class පටන් ගන්න උනේ අපි recordings දීගෙනනේ අලුතෙන්ම සම්බන්ධ වෙන අයට classes කරගෙන ආයේ ඕනම දවසක සම්බන්ධ වෙන්න පුළුවනි. ඒ සම්බන්ධ වෙනකොට අපි recording එකක් දිනවා. Recording එකක් නෙමෙයි කලින් recordings classes වල. ඉතින් ওই recordings අස්ථානගත වෙලා delete වුණ නිසා අපිට සිද්ධ වුණා නැවතම අලුත්ම classes පටන් ගන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයාලා මම අද හම්බුනේ. ඒ නිසා මූලිකවම අපි පැයක විතර කාලයක් තමයි කරන්නේ class එක. තව මාසයකින් විතර අපි මේක පැය දෙකක් බවට පරිවර්තනය කරගන්නවා. මොකද මගේ දැන් online classes වල level up වුණාම මම classes නතර කරන classes ටිකක් තියෙනවා. ඒ dates වලට අපි දාගෙන time එකත් එතකොට change වෙනවා. දාගෙන පැය දෙකක class එකකටම ඉතලන් අපි පැයක class එකක් තමයි කරන්නේ. පළවෙනි කාරණාව තමයි අනිවාර්යෙන්ම අම්මා හෝ තාත්තා නැත්නම් වැඩිහිටියෙක් නැත්නම් අයියා අක්කා ළඟ ඉන්න ඕන අපේ දරුවන්. තනියම ෆවුන්ඩේෂන් 1 කරගෙන යන්න බෑ. දැන් මුලින්ම නම් පැයයි ඉන්න ඕනේ, පැයක් ඉන්න ඕනේ. කොහොමද දරුවෝ ඉන්නු කැපීමක් කරන්න ඕනේ අපේ දෙමාපිය දරුවෝ ඩ උගන්වන්න නම්. නේ? මේ පැයක කාලේ දැනට පැයක කාලේ දරුවත් එක්ක ඉන්න ඕනේ. මොකද ක්ලාස් එකක ෆිසිකල් ක්ලාස් එකක උනත් සර් කරනවනේ. දරුවෙක් එක දිගට ඉඳගෙන ඉන්නේ නැති වයසක් තමයි මේ තියෙන්නේ ෆවුන්ඩේෂන් 1. එක දිගට වැඩක් කරන්නේ නැති වයසක් තමයි මේ තියෙන්නේ. බොහොම අමාරුයි කොට කරලා තියාගන්න. මේ වගේ වයසක් තියෙන ඉතින්. එහෙම එකේ ඔන්ලයින් ක්ලාස් එකේදී කවර කතාවද නේද? ඒ නිසා වැඩිහිටියෙක් ඉන්න ඕනේ. සහ මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම අද ඉන්ටරැක්ෂන් එකක් යන්නේ සහ ලෙසන් එකක් කරනවා. ඒ ලෙසන් එකක් කරන්නේ දීමාපියන්. දූ දරුවන් අහගෙන බලාගෙන ඉන්න ඕනේ. නිසා අද කරන අද මේ කියලා දෙන සියලුම දැනුවත් කිරීම අපේ දෙමාපිය හොඳට ඔළුවට දා ගන්න ඕනේ. මොකද because you are the teacher of your child. I am only a guide. මම මඟ පෙන්වන්නේ විතරයි. අපේ අම්මා තාත්තා නැත්නම් වැඩිහිටියා තමයි මේ දරුවගේ ගුරුවරයා වෙන්නේ අද ඉඳලා ඉංග්‍රීසි වල. ගුරුවරයෙක් වෙන්න නම් සුදුසුකම් ටිකක් තියෙන්න ඕනේ. ඒ සුදුසුකම් සර් කියලා දෙනවා ඒවා. ඒ විදිහට follow කරලා අපේ අම්මා හරි අවධානයෙන් තීක්ෂණ විදිහට මේ දරුවාට ගන්නගෙන ආවොත් මම කියන විදිහට මාස 5ක් වගේ කෙටි කාලයකින් ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක පුරු කරගෙන ෆවුන්ඩේෂන් 2 යන්න සුදුසුෙක් වෙන්න පුළුවනි. මාස 5ක් යන්නේ නැහැ අපේ අම්මා තාත්තා වැඩිහිටියෙක් හරි විදිහට දරුවාට ගයිඩ් කළොත්. මාස 2යි 3යි ඔය මැදදි මම කියනවා ආපුදා ෆවුන්ඩේෂන් 2 යන්න. හේතුව අපි ෆවුන්ඩේෂන් 1 ආවේ අකුරු ලියන්න බෑ, ඉංග්‍රීසි ලෙටර්ස් බෑ, ඉංග්‍රීසි අකුරු බැරි අයට සර් කිව්වේ තෝරගන්න ෆවුන්ඩේෂන් 1. එහෙම අයනේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් සර් කියලා දෙනවා ක්‍රමවේදයක් තියෙනවා.
ඉතමත් ඉක්මනින්ම මේ දරුවන්ව අකුරු ටික පුරුදු කරවන්න. ෆවුන්ඩේෂන් 1 එක ඇතුලේ අපි අම්මා තාත්තා කරන්නේ අනිවාර්යයෙන්ම අකුරු ටික පුරුදු කරවන එක විතරයි. ඊට අමතරව පොයම්ස් ටිකක් කරනවා. ඊට අමතරව ඩිෆිකල් වර්ඩ්ස් ටිකක් කරනවා. වටපිටේ තියෙන තොරතුරු ටිකක් කියලා දෙනවා ඉංග්‍රීසි වල. මූලිකම කාරණාව මට ෆවුන්ඩේෂන් 2 යන්න සුදුස්සෙක් ව නිර්මාණය කරගන්න ඕනි තාමත් කෙටි කාලයකින්. ඒ කියන්නේ ඇල්ෆබෙට් එක පුළුවන් වෙන්න ඕනි. ඇල්ෆබෙට් එක පුළුවන් සියලුම දෙනා ෆවුන්ඩේෂන් 2 ගියානේ. ඒ නිසා අපි මේ ලෙවල් එකේ ඉඳලා ඉතාවත් ඉක්මනින්ම ෆවුන්ඩේෂන් 2 යන සුදුස්සෙක් වෙන්න ඕනේ. ඒකට ක්‍රමවේදයන් තමයි කියලා දෙන්නේ. ඒ නිසා ඔබ යම් හරි විදියට ඒ ක්‍රමවේදයන් ෆලෝ කරොත් ෆවුන්ඩේෂන් 2 යන්න පුළුවන්. There is a book pack and book video. I have sent that video to a WhatsApp group. මම එවලා තිනවා පොත්වල වීඩියෝ එකක් WhatsApp group එකට හම්බුණ ඇති හම්බුණ අය ඇති අලුතෙන්ම අද වගේ සම්බන්ධ වුණ අයට හම්බෙලා නැහැ. ඔය books video එක බලන්න ඇති කියලා මම හිතනවා. ඒ books video එකේ තියෙනවා අපි මේ level එක ඇතුලේ complete කරන පොත් set එකම. ඒ පොත් ටික ඔක්කොම මේ level එක ඇතුලේ කියලා දෙනවා කරනවා. ඒ පොත් ටික ඉවර කරපු ගමන් අපේ දරුවට භාගයක් යනකොට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක පුළුවන් වෙනවා. හරි ඔකේ. එනම් මේ පොතේ එකින් එක පැහැදිලි කරන්න සහ ඒ එකින් එක පොතේ කොහොමද වැඩ කරන්නේ කියලා කියලා දෙනවා. අමම අද කියලා දෙනවා ලබන සතියේ කියලා දෙනවා ඊළඟ සතියේ තව සතියක් කියලා දෙනවා උපරිම සති 4යි කියලා දෙනවා. උපරිම සති 3යි 4ක් කියලා දෙන්නේ නැහැ මේ පොත්වල වැඩ කරන විදිය. අපි මේ පැය හෝ පැය දෙක බෙදා ගත්තාම ඔය හැම පොතක්ම කරනවා ටික ටික. හැම පොතක්ම කරනවා ටික ටික දීලා තියෙනවා. එතකොට පළවෙනි දවස්වල විතරයි අම්මව දැනුවත් කරන්නේ මේ පොතේ වැඩ කරන්නේ කොහොමද. ඊට පස්සේ දිගටම ඔය වැඩ කරන්නේ ඔය විදිහට තමයි මේ පොතේ. එක ක්‍රමයකට හදලා තියෙනවා. මොකද දරුවන්ට ව්‍යාකූලයි එක එක විදිහට නෑ එකම ක්‍රමයකට තමයි එක පොතක් ඇතුලේ වැඩ කරන්නේ. එතකොට මම කියනවා දැන් සීමාවක් නෑ ඕන තරම් වැඩ කරන්න පුළුවන්. එතකොට අපේ අම්මා දරුවත් එක්ක පටන් ගන්න උන ගෙදරදී පවා වැඩ කරන්න. පැය දෙකට ඇවිල්ලා ඉගෙන ගන්නෙ නෑනේ මේ වයසේ දරුව. පැය දෙකේ උන පැයක් පැය භාගයක් අවධානයෙන් අහන්නේ. ඊට පස්සේ නලියනවා ඊට පස්සේ දඟලනවා ඊට පස්සේ බඩ ගිනි වතුර දිබහයි නිදිමතයි. ඒ වගේ ප්‍රශ්න එනවනේ. ඒ නිසා දැන් මේ කියලා දෙන දේ හොඳට අහගෙන ඉඳලා ගෙදරින් ගානේ ප්‍රැක්ටිස් කරවල අරන් එන්න පුළුවන් නේ දරුවා. සීමාවල් දාන්නේ නැහැ. හරි. ඒක මම තව ඉදිරියේ තවත් පැහැදිලි කරන්න කොහොමද වෙන්නේ කියලා. හරි. බුක්ස් ඕඩර් කරලා ගත්තු අය ළඟ තියෙන අය මම කෝඩ් එක කියනවා. එතකොට බලා ගන්න පොත කොහොමද වැඩ කරන්නේ. බුක්ස් ඕඩර් නොකරපු අයට මම PDF එක ඕපන් කරනවා. එතකොට බලා ගන්න කොහොමද මේ පොතේ වැඩ කරන්නේ ඉදිරියේදී ඕඩර් කරනවා නම් පොත. බුක්ස් ඕඩර් කරන්න වත්කමක් නැති හැකියාවක් නැති දරුවන්ට මොකද කරන්නේ? එයාලා පන්ති එන්න එපාද? නෑ. එයාලා අනිවාර්යෙන්ම එන්න ඕන. හේතු එයාලා හැමදාම සම්බන්ධ වෙන්න ඕනේ. හේතු එයාලට පොත් නැහැනේ. සර් PDF එක ඕපන් කරනවා. උගන්වනකොට ස්ක්‍රීන් එකේ පේනවා අපේ අම්මා තාත්තට. ඒක බලාගෙන අපේ දරුවට කියලා දෙන්න ඕනේ. ඒක බලාගෙන කියලා දෙන්න ඕනේ. දැන් picture describing එකක් එහෙම කරනවා පින්තූර විස්තර කරනවා. පින්තූර difficult words. ඒකේදී ඔක ඇඳ ඇඳ ඉන්න බෑනේ. අම්මා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. print එකක් අරන් දරුවට වෙනම පොතක් ඒව හදා ගන්නවා. අන්න එහෙම දැඩි කැපවීමක් ඕනේ පොත් නොගන්න අය. කරගෙන යන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක. එහෙම කරන අපි ඕන තරම් ඉන්නවා batch 2 3 වල. batch 1 එක නම් ඉවරයි. 2 3 වල ඉන්නවා පොත් ගන්න. වත්කමක් නැහැ. පොත් හදලා තියෙන්නේ මේ ලෙවල් එකක තියෙන විධිමත් භාවයට. හේතුව තමයි කුඩා දරුවෝ බවා ලොකු දරුවෝ බවා දැන් ඉංග්‍රීසි කියන්නේ වෙනමම පැතිකඩක්. පිළිවෙලකට නෝට් එකක් නැත්නම් පිළිවෙලකට වැඩක් කරන්නේ නැත්නම් ඒ සබ්ජෙක්ට් එක මොකක් හරි සබ්ජෙක්ට් එක අපිට එපා වෙයි. ගොඩක්ම කුඩා දරුවන් පිළිවෙලට නෝට් එකක් ලියා ගන්න අමාරුයි. ඒ නිසායි අර පොත් හදලා පිළිවෙලක් ලස්සනක් ඒකාග්‍රතාවයක් හදලා තියෙන එක කරගෙන යන්න. ඉතින් ගෙදරින් පොත් හදා ගන්නවා නම් ඒවත් ලස්සන පිළිවෙලට තියෙන්න ඕනි කියන එක තමයි අදහස් කියන්නේ. ඔකේ. I'm going to discuss our book pack. Please wait till I open the PDF. PDF එක ඕපන් කරනකම් චූට්ටක් ඉන්න. F1A හොඳ පැහැදිලි වහ ගන්න ඕනේ. අද දවසේ දෙමාපිය හොඳට අහ ගන්න ඕනේ. යා පටලව ගන්න එපා. F1A කියන බුක් එක. තියන එක ගන්න පුළුවන් F1A. ඔන්න ස්ක්‍රීන් එක පේනවා. මේ අතරතුර අපි අම්මලා තාත්තට ගැටලු තියෙනවා නම් මැසේජ් කරන්න පුළුවන්. මැසේජ් බොක්ස් එකත් ඕපන් කරලා තියෙන මම බලන්නේ. Can you see the screen? ස්ක්‍රීන් එක පේනවනේ නේ? හරි. නැත්තම් නෑ නෝ කියලා දාන්න මැසේජ් එක. Step to English में F1A Foundation 1A की ना बुक के का पालवी नहीं पोता मैं बुक का पूरा वाटम आप ही कराने sorry इटे कालिंग before that nursery पावा लेवल इन्नो वाली ये अलग ना कथा कर ली इन्नो
nursery babala in ගොඩක් වෙලාවට මේ nursery බබාලට අතහුරු නෑ ලියන්න. එයාලත් ඉන්නේ foundation 1 එකටම තමයි එහෙම ඉන්න අය අහගන්න. පෙර පාසල් හෝ 1 2 හිටියත් අතහුරු නෑ අකුරු ලියන්න. එහෙම දරුවෝ ඉන්නවා නම්. දරුවන්ට screen එකේ අඳින්න දෙන්න එපා අම්මලා. එහෙම දරුවෝ ඉන්නෝ නම් අයින් කරගන්න group එකෙන්. තුන් පාරක් කළොත් group එකෙන් මම අයින් කරනවා. Screen එකේ අඳිනවා කියන්නේ දරුවෝ ඒ පාඩමේ ඉන්නේ නෑ කියන එක කියන්නේ දරුවට ඒ පාඩම අවශ්‍ය නෑ කියන එක. අපි එතකොට අයින් කරනවා. Okay, listen carefully. Then nursery daruwa inne amma taatta balanawa mechchera apita puluwan ya akuru liyanna atha pencil wat thuru nae ne. Single akurak wat kiya ganna atha huru nathi daruwa innowa e daruwanta den english class ekata awama atha huru karawala denawa api menne me book ekek. FO10 kiyana book ekak thiyena. FO10 meka lang idin aniware me pota hari order karala gannona mokada me kade hirima athala inewa apita athi liyala denna bae ne meka loku mudalak wenna podi mudalak wenna mokak hari. Eka dathi books video ekek gana athi balanna. අතහුරු අය නෙමෙයි අතහුරු නැති ගොඩක් වෙලාවට නර්සරි බබාලා තමයි මේක අහගෙන ඉන්න ඕනේ. එක දෙක හරි පෙන් පෙන්සිල් එක අරලා අත ලියන්න ඕනේ නැති. මේ බුක් එක ඕඩර් කරලා හරි කොහොම හරි ගන්න ඕනේ. අරගෙන මේකේ කඩ ඉරි මත ලියන්න පුරුදු කරවන්න. මෙන්න මේ විදිහට කඩ ඉරි මත දැන් මේ ඉරි කෑල් තියෙනවා, ක්‍රෝස් තියෙනවා, සර්කල්ස්, ස්ක්වයර්ස්, ට්‍රයැන්ගල්ස් හැඩ තලමයි තියෙන්නේ. මේක ඔහොම ඔහොම ලියන්නද ඉතින් මේ බබාට සර්කල්ස් තියෙනවා මේවා උඩ ලියන්න. එයාට මුලින් මුලින් අතින් අල්ලලා ලියවන්න නිමාඩුව කරවන්න. ඉතින් ඊළඟ දවසේ මේ පැය හෝ පැය දෙක නිකන් ඉන්න එපා සතිය පුරාවටම කරගන්න. දවස පුරාවටම කරන්න. එයාලා ඉතමත් ඉක්මනින්ම පෙන්සිල් එක ගුරු කරගන්න ඕනේ. මේකේ අවසානයේදී එනකොට මේ බුක් එක ඉවර කරනකොට මේ දරුවාට අත හුරුයි වෙවුලන්නේ. ගොඩාක් there are lot of activities to practice the tracing. ගොඩාක් activities තියෙනවා. අවසානයේදී එනකොට මේ දරුවගේ අත වෙවුලන්නේ මෙන්න මේවා කඩ ඉර උඩ ලියන්න පුළුවන් මෙන්න අපි හොරාට දීලා තියෙන ටික ටික අකුරු ඒ මැද මැද ඔය ඉංග්‍රීසි ලෙටර්ස් නොදැනීම දීලා තියෙනවා මේව රවුම් කරලා ගන්න මේ මහතර හැර ලියන්න මේවා කරගන්න අවසානයේ මේ බුක් එක මේ පොඩි කියුට් කෑලා මේක අවසානයේ එනකොට දරුවගේ අත හුරු වෙලා ඉතින් එයාට ඊට පස්සේ තමයි FO1A කියන මම ඊළඟට ඕපන් කරන බුක් එකට එන්න ඕනේ අතහුරු නැති අය මේ බුක් එක කරලා තමයි එන්න ඕනේ. ඒ කියන්නේ එතකොට මෙයා ටිකක් පස්සෙන් එන්නේ. ගැටුවක් නේ අද කියලා දෙනවා හැම පොතකම වැඩ කරන්නේ කොහොමද කියලා. අම්මා අහගෙන ඉඳලා මෙයා පස්සෙන් එන දරුවෙක් නම් මෙයා තව ට්‍රේසින් ප්‍රැක්ටිස් මේකත් කරා අතහුරු වෙන එකත් කරන්න ඕනේ ගැටලුව නේ. ඒක කරලා ඊළඟ බුක් එක මොකද්ද කියලා දන්නවා. එකට යන්නේ කොහොමද ඒක කරන්නේ කොහොමද කියලා අම්මා දන්නවා කරගෙන ඉන්න පුළුවන් පස්සෙන් හරි මේ රෙකෝඩින්ග්ස් හැමදාම රැට් ගෲප් එකට දානවා. රෙකෝඩින්ග්ස් බල බල හරි අම්මා පූර්ණ දැනුවත් භාවයෙන් මගේ දරුවා ඉන්නේ කොතනද මං කොහොමද ඊළඟට ඔහොම එක්කන් යන්නේ මොකද්ද ඊළඟට මට තියෙන පේපර් එක ඒ සීලම නොලෙජ් එක අද ගන්න ඕනේ ඊට පස්සේ දරුවා කොතන හිටියත් ගැටලුවක් ඇයි අම්මා එහෙම කියන්නේ දැන් ෆවුන්ඩේෂන් 1 දරුවෝ එක එක මට්ටමේ සමහර අය ABC අපරට යනකම් පුළුවන් සමහර අයට A විතරයි සමහර අයට A-ක්වත් බැ සමහර අයට A-ක්වත් බැ ඒ කියන්නේ ෆවුන්ඩේෂන් 1 කියලා ගත්තら මෙතන ඉන්න විවිධ මට්ටම් වල දරුවෝ ඉක්මනට කරන් යන්න පුළුවන් දරුවෝ ඉන්නවා නිමාඩු කරන දරුවෝ ඉන්නවා බෙල්ල මිලිකුවත් කරන්නේ නැති දරුවෝත් ඉන්නවා මොනවා කරත් කරන්නේ නැත් දරුවෝ ඉන්නේ ඒ දරුවෝ දිගින් දිගටම සම්බන්ධලා ටික 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 ඉඳලා එයාලට හිතුන වෙලාවට ඔහොම ලියාගෙන ඉන්නේ ෆවුන්ඩේෂන් 1 කියන්නේ එහෙම අපි දන්නවා හිතනොත් ලියනවා නැත්නම් නිදා ගන්න ඉතින් ඒ දරුවා එක එක තැන්වල ඉන්නකොට ඔන්ලයින් ක්ලාස් එකේදී අමාරුයි ඒ නිසා අපි අම්මට සම්පූර්ණ නොලෙජ් එක දෙනවා එකටම කොහොමද කරවන්නේ දරුවා කැමති වෙලාවක එයාට සීසි වෙලාවක කරවන්න නොලෙජ් එක දෙන්න නේද අත හුරු කරවගත්තට පස්සේ තමයි අතහුරු නැති අය මෙන්න මේ බුක් එකට එන්නේ අතහුරු අයට මේ බුක් එක අද ඉඳලා උනත් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ මෙන්න දැන් මම සර් ඕපන් කරන්න යන බුක් එක this one FO1A කියන බුක් එක FO1A okay can you see the screen screen එක පේන්නේ නැත්නම් ඒක message කරන්න ඕනේ හරි මේ බුක් එකේදී කරන වැඩේ හරි පිළිවෙලට අහගන්න ඕනේ There are letters A to Z letters on this book. මේ පොතේ තියෙනවා A ඉඳලා Z වලට වෙනකන් අකුරු ටික. පොත ගත්තු පළියට මේ පොතේ අකුරු ටික A ඉඳලා Z වලට ගාන ලියපු පළියට අකුරු ටික පුළුවන් වෙන්නේ නැහැ. එහෙම පුළුවන් වෙනවා නම් හරි ලේසියි නේද? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ පොත ඉවර වෙනකොට අකුරු ටික පුළුවන් වෙලා තියෙන්න නම් මෙන්න මේ විදිහට වැඩ කරන්න ඕනේ. දැන් සර් කියලා දෙන විදිහට. කොහොමද?
දැන් හැම අකුරකම පළවෙනි එක තියෙන මේ විදිහට ට්‍රේසින් ප්‍රැක්ටිස් එකක් මේක දාලා තින්නේ අර අතහුරු නැති අය ලියලා ඇවිල්ලා එකටම මේක ලියන්නේ යාට හොඳයි නේ ඒ නිසා A to Z හැම අකුරකම මේ විදිහට පළවෙනි අකුර ට්‍රේසින් තියෙන්නේ මේකේ කඩේරි උඩ අපේ දරු ලියන්න ඒ ලියනකොට මම අපි කියලා දෙන්න ඕනේ එක අකුරට යනවා පුතා this one capital A simple A දරුවා එතනින් අඳුනගත්තට පස්සේ හැම තැනම දරුවා කී කී ලියන්න ඕනේ capital A උඩ ලියනකොටත් එයා කී කී ලියන්න බලන්න බලන්න ඕනේ simple A මෙතන ආය ලියනවා capital A ඔන්න simple A ඔය ලියනකොට ඒ අකුර කියවන්න ඕනේ කියව කියව තමයි පළවෙනි page එකේ activity ගන්න next one දෙවෙනි page එකට එනකොට දීලා තියෙනවා capital A අකුර තවත් හුරු වෙන්න හරි තවත් හුරු වෙන්න ඕනේ ඉතින් මේ letters ලියන හැටි අද වෙලා තිබුණොත් සර් කියලා දෙනවා capital symbol අකුරු අපි අම්මලා උගන්වන්න ඕන එකට මෙයා capital අකුරු මෙතන ලියන්න ඕනි ලස්සනට මේ තියෙන විදිහටම කිය කියලියන්නේ capital A ඔන්න ඔය විදිහට අකුරු ලියවන විදිහ ඉක්මනට මම අම්මලට අද class එක අවසාන විනාඩි 10යිදී කියලා දෙනවා මේ විදිහට හතර පාරක් මේ දරුවන්ට එක පාටම rules අඳුර ගන්න බෑ පෙන්වන්න ඕනේ මේ උඩ rule තුනේ මම කියලා දෙන්න capital අකුරු ලියන්නේ කොහොමද කියලා මෙයාලට මේව dots දාලා දෙන්න ඕන පුතා මෙන්න මෙන්න මේ තැන් වල මේ පිළිවෙලට ලියන්න කිය කිය ලියන්න capital A capital A capital A capital A capital A capital A කිය එනේ පිළිවෙලට ඉරි තියලා දෙන්න ඕනේ ලියන්න පළවෙනි පිටු දෙක තුන ලියනකොට දරුවන්ට ඉරි ඕනේ නේ එයාලා පිළිවෙලට ලියන්න පටන් ගන්න අනිත් එක තමයි අමල you have to bring a star card and red pen තරු කාඩ් එකයි රතු පෑනයි අරගෙන තමයි class එකට එන්න ඕනේ තරු කාඩ් එකයි රතු පෑනයි මේ හැම page එකකම මේ දරුවා ලස්සනට ලියලා තියෙන වැඩේ ලස්සනට කරනවා නම් මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ වගේ තමයි දරුවන්ව motivate කරන්න හැම page එකකම එයා හරියට වැඩේ කරලා තියෙනම නම් තමයි ඈ මෙම very good correction mark එකක් දීලා very good කියලා ලියන්න ඕනේ stars 3ක් paste කරන්න ඕනේ තරු 3ක් අලවන්න ඕනේ ඔන්න ඔය ටික කරන්න ඕනේ page එකේ හරියට කළොත් වැරදියට කළොත් කරන්න එපා ඒ වුණාට ඒ අකුර යනකොට හැමෝටම දෙන්න මොකද අත හුරු නැති දරුවෝ ඉන්නවනේ මේ එයාලා දැන් පළවෙනි අකුරු ලියනට ගොඩාක් බල කරන්න එපා එනේ මෙහෙම එයා ඒ අකුර මෙහෙම ලියයි කොච්චර කිරුවත් හදන එකක් නැහැ ඔහොම ලියයි කොහෙන් හරි හැරිලා බලපුවාම හරි හැඩයක් තියෙනවනේ හරියක් දීලා තරු තුනක් දෙන්නේ ඒ අකුරට විතරක් හරි කොච්චර කරත් දරුවෝ මේ හරි මෙතින් නවත්තන්න නැති දරුවෝ මෙහෙම ලියන දරුවෝ මෙන්න මෙහෙ කොහොම ලියන දරුවෝ ඉන්නවා ඒ දරුවගේ හැකියාවනේ ගොඩාක් තරවටු කරන්න එපා එක පාරක් කියලා දෙන්න බලන්න දෙවෙනි පාරක් බලන්න තුන්වෙනි පාරක් කියලා දෙන්න එපා අම්මට තේරෙනවා මෙයා මේ හදාගන්න එක නැහැ කියලා කොච්චර කිව්වද එයාට එයාගේ රිසිසේ ලියන්න දෙන්න A B වගේ යනකම් C වගේ යනකම් රිසිසේ ලියන්න දෙන්න හරි ඒවට දෙන්න very good mark මේ මෙහෙ ලිව්වත් දෙන්න stars දෙන්න ටික ටික එයාට හොරාට හදන්න බලන්න එහෙමවත් කරන්න දරුවෝ ඉන්නවා නම් එයා කැමැති කැමැති අකුරු මැද්දෙන් මැද්දෙන් දෙන්න එහෙම ගැටලුවකුත් නැහැ. පස්සේ පිළිවෙලකට එමු. කැමැති කැමැති අකුරු මැද්දෙන් මැද්දෙන් දෙන්නේ මෙන්න මේවා ටික විතරයි. ට්‍රේසින් ප්‍රැක්ටිස් ටික විතරයි හැබැයි මේ මේවා නෙමෙයි. මේක පළවෙනියක් මෙන්න මේක. ඒ ඒ පොත දරුවාගේ දැනුමට අනුව භාවිත කරන්න බල ඕනෙ මිදී. මේ පළවෙනි page එක විතරක් ඕන තැනකින් ලියන්න දෙන්න ගැටලුවා. A B වල C වල තියෙනවානේ. එහෙම ටිකක් පොතේ ආසාවක් ඇති වෙන්න ඕනේ. හුරුවක් එන්න ආවට පස්සේ ආයෙ මුලින් ඉඳලා පිළිවෙලට එන්න. ඔන්න capital A ඒ විදිහට තියෙනවා. අර දැන් තව පාරක් ලියන්න තියෙනවා එක පාරකින් අතර කරන්න තව පාරක් ලියන්න තියෙනවා අතර ඉදෙනකම් ලියන්න ඕ තව පාරක් තියෙනවා සිම්පල් A ලියන්න මෙතන නම් ලියලා නැහැ සිම්පල් A මම මේ උඩින් ලියලා දෙන්න ඕ සිම්පල් A මෙතන විතරයි මිස්ටේක් එකක් තියෙන්නේ පොතේ සිම්පල් A සිම්පල් A සිම්පල් ඒක බලන්න ලියන්න කියලා සිම්පල් A එක තව පාරක් තියෙනවා අකුරු දෙකම තව පාරක් තියෙනවා දැන් බුක්ස් ඕඩර් නොකරන අය මේකට වෙනම ඩබල් රූල් බුක් එකක් හදා ගන්න ඕනේ. හදාගෙන දැන් යන ක්‍රමයේ දැන් ට්‍රේසින් ප්‍රැක්ටිස් එකට ලියවන්න බෑ. නිකම්ම කැපිටල් A ලියවන්න page දෙකක්, සිම්පල් A page දෙකක් ලියවන්න. කැපිටල් සිම්පල් A මේ විදිහට ලියලා දින තනි page එකක් ලියවන්න. ඒ පොත්තුල් කර ගන්න පුළුවන්. මේ බුක් එක ඕඩර් නොකරන අය. හරි. ওই විදිහට දැන් B ඒ කරන්නේත් අර විදිහටම තමයි. ආයේ ඒක එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ. දැන් පැහැදිලි අම්මාට දෙන්න. C අර විදියටමයි එකම විදියටම අපි එකක් ඉගෙන ගත්තොත් ඒ පොතේ අන්තිමට යනකම් කරන විදිය තේරෙනවා අපේ අම්මලාට C D අද එකපාරින් කියලා නම් පොතම කරවන විදිය D
ඔන්න ඊ ගාවට ආවම නතර වෙන්න ඕනේ ඊ ගාවට ආවම නතර වෙන්න ඕනේ හරි ඊට කලින් බලමුකෝ දැන් ඒ අකුර ලියල ඉවරයි දැන් දරුවන්ට බෝරින් වෙනවානේ sorry for that ඒ අකුර ලියල ඉවරයි මෙන්න මේම ආයි මං ආ පොඩ්ඩක් මුලට ඒ අකුර ලියල ඉවරයි දරුවෝ ටිකක් දැන් ඊළඟ අකුරට යන කම්මැලි අත්ත රිදෙනවා අම්ම කියනවා එතකොට දෙන්න ඕනේ මෙන්න මේ බුක් එක එක අකුරක් ලියල ඉවරුනහම ඒ අකුර ලියල ඉවරුනහම FO1 sorry ඒක නෙමෙයි this one FO1F කියන කෝඩ් එකෙන් තියෙන බුක් එකක් ඔන්න අද හොඳට අහගන්න ඕනේ ආ FO1F කියන එකෙන් coloring book එකක් පාට කරන පොතක් දැන් දරුවා ඒ අකුර ලියලා ඉවරයි එක අකුරක් ලියලා ඉවරයි ඒකට විශාල වෙලාවක් ගන්නවා මුලින් මුලින් එතකොට එයාගෙන් අහනවා මැද්දෙන් මැද්දෙන් ලියන කොට තමයි what is this letter capital a what is this letter simple a ඒ අකුර ලියලා ඉවරයි ආයි b අකුරට යනකොට හතිත් දානවා මහන්සි කියනවා කම්මැලි කියනවා හරි එහෙනම් පුතා අපි පොඩි කලර් කරමු පොඩ්ඩක් පාට කරමු ඒ මොනවද අපි පාට කරන්නේ F1 F book එකේ තියෙනවා අර පිළිවෙලටම a to z two pages පිටු දෙක ගානේ පාට කරන්න එක අකුරෙන් බලන්න එතනක් තියෙන්නේ හොරාටම දාලා තියෙන්නේ අකුරුම තමයි පාට කරන්න තියෙන්නේ කැමති කලෙහිදී කලර් කරනකොටත් මෙයා ලස්සන කැපිටල් a සිම්පල් a ඇරොප්ලේන් ඊදවසේ ආයෙ තියෙනවා තව පීට් එකක් කැපිටල් a සිම්පල් a ඇලිගේටර් මෙන්න මේවා පාට කරන්න දෙන්න ඕනේ එක අකුරක් ඉවර වෙනකොට කලරින් බුක් එකට ඇවිල්ලා කලර් කරන්න බලන්නම ලියලා පුරුදු වෙනවා පාට කරලා පුරුදු වෙනවා එක අකුරක් පුරුදු වෙන්න ඕන තව ඉතින් අතර වෙන්න තව තියෙනවා පුරුදු වෙන්න පැහැදිලි නේද ඔය පොත් හැම එකම එකකට එකක් සම්බන්ධයි කරන විදිය අද කියලා දෙන්න F1 A book එකේ අරක කරා ඊට පස්සේ මෙන්න කලර් කරන එකට ඇවිල්ලා ඒකත් කරන්න කලින් ඊට පස්සේ යනවා ආයේ ගිහිල්ලා B අකුර වගේ ලියනවා හරි B අකුර වගේ ලියනවා දැන් තව එකක් තව ඉන්නවා අපේ දරුවෝ මෙන්න මෙහෙම ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ අකුරු පුළුවන් තරමක් දුරට පුළුවනි ෆවුන්ඩේෂන් වන්නාවට තරමක් දුරට අකුරු පුළුවන් අර වගේ ලොකු උපතක් කරන් ගොඩාක් කරවන්න ඕනේ නැහැ එක පාරක් කියලා දුන්නාම අපේ දරුවට තේරුම් ගන්න පුළුවනි. පොඩේ මතක නැති පැටලෙන ගතියක් විතරයි අපේ දරුවට තියෙන්නේ නැතු මේ මේ ඔක්කොම අකුරු බැරි කමක් නැහැ. අන්න එහෙම අයත් ෆවුන්ඩේෂන් ආවනේ. ඒ අය අර F1 A book එක ගන්න ඕනේ නැහැ. එයාලා ඊට වැඩිය පොඩි පොතක් තියෙනවා. හැබැයි මේක ගන්න ඕනේ අකුරු ටික ඉක්මනට අල්ල ගන්න පුළුවන් දරුවෝ විතරමයි. අකුරු මුලින් ඉඳලා යන්න ඕනේ. අකුරු බැරි දරුවෝ අනිවාර්යෙන් අර පොත ගන්න ඕනේ. ඒක ඇක්ටිවිටිස් ගොඩාක් තියෙනවානේ. බලන්නකෝ මේ පෙත ගත්තාම එයාලට බෑ. මේ පොත ගන්න ටිකක් පුළුවන් අය විතරයි. අකුරු පහයි හයයි යමතක කැපිටල් සිම්පල් චුට්ටක් විතරයි යමතක ඒ අය ආය අර විදියට ගොඩාක් කල් ලියන්න ඕනේ ඉක්මනට මෙයාලට ෆවුන්ඩේෂන් 2 යන්න පුළුවන් මේ පොත ගත්තා මේ පිටු තියෙන්නේ පුතේ දෙයරත් only 26 pages පිටු 26යි තියෙන්නේ එක page එකක එක අකුරයි තියෙන්නේ එක page එකක එක අකුරයි තියෙන්නේ මේක කරවන්නේ මෙන්න මෙහෙමයි මේක ඕඩර් කරනවා නැත්නම් මේක ගත්තොත් කරවන්නේ මෙහෙමයි කැපිටල් A සිම්පල් A කියලා හඳුන්වලා දෙනවා මේ කඩේරි උඩ ලියන්න ඕනේ මේ පුතා ඊට පස්සේ මෙතනින් කැපිටල් A සිම්පල් A තිනවා සර්කල් කරන්න ඕනේ අම්මලා බලා ගන්න අද විතරයි කියලා දෙන්නේ ඒව හොයලා යා රවුම් කරන්න ඕනේ ඊට පස්සේ මෙතන තව හතර පාරක් 1 2 3 4 කැපිටල් A ලියනවා මෙතන හතර පාරක් 2 3 4 සිම්පල් A ඊට පස්සේ A අකුරෙන් පටන් ගන්න ඒවා අම්මලා ටික් කරලා දෙන්න දරුවන්ට ඇපල් X ඇන්ට් ඇලිගේටර් ඊට පස්සේ ඒ දරුවා ඒ ටික කලර් කරන්න ඕනේ මේකේ ඇක්ටිවිටිස් තියෙනවා 1 2 3 4 there are 4 activities in one page එක පිටුවක ඇක්ටිවිටි හතරක් ඉතාවත් කෙටියෙන් දාලා තියෙනවා ඉතින් අම්ම හරි දෙනකොට මේකට හරියක් මේකට හරියක් මේකට හරියක් මේකට හරියක් දෙලා ස්ටාර් තුනක් පේස් කරන්න හැම page එකටම ওই විදිහට තමයි b අකුර එන්නේ ඊට පස්සේ next page එකේ තියෙන b අකුර ඔය එකම පිළිවෙලකට යන්නේ ඒ පොතක් c ඔහොම යනවා මේකත් අරගෙන කලරින් බුක් එක ගන්න පුළුවන් ඒ අකුර ඉක්ුණාම කලර් බුක් කරන්න කලර් එකේ වැඩ එහෙම මෙහෙම කරන්න පුළුවන් දැන් මම ආය යනවා FO1 A book එකට. ඒක තමයි ක්ලාස් එකේ මම පෙන්නන්නේ මොකද බහුතරයක් ඉන්නේ අකුරු බැරිමයි ඉඳලා. දැන් ඔන්න ඔය විදියට A අකුර ඉවරුණා කලය කරා ආය B අකුරට ආවා B අකුර ඉවරුණා කලය කරා C අකුරට ආවා C අකුර ඉවරුණා කලය කරා. ඔය විදියට E අකුර ගාවට එනකන් එනවා අම්මලා. හොඳට අහගන්න දැන් කරන දේ. E අකුරත් ඉවර කරනවා. ඊ අකුර ඉවර කරාට පස්සේ F අකුරට යන්නේ නැහැ. මෙතනදී පොඩ්ඩක් නතර වෙලා හුස්ම ගන්නවා මෙන්න මේ. A B C D E අකුරු පහක් කළා.
මේ බුක් එකේ හරි අර පස්සේ පෙන්නපු දෙවනි F1 B කියන බුක් එකේ හරි ඊ අකුර ගාවට නිකන් කරපුවාම අපි බලනවා මේ දරුවට මේ අකුරු පහ පුළුවන්ද ලියාගෙන යන්නේ පහෙන් පහට exam එකක් තියෙනවා ඔය exam එකට 100% marks ගත්තොත් විතරයි ඊළඟකට යන්න පුළුවන් නැත්නම් ඊළඟ අකුරට යන්න බෑ මෙන් බලන්නකෝ ඊ අකුරේ මෙතනටත් ඇවිල්ලා මේ පුතා ලියලා ඉවරයි අම්මා බලනවා හරි අකුරු පහලිනිය අකුරු පහ ලියලා ඉවරයි එයාට දෙනවා වෙනම ඩබල් රූල් බුක් එකක් ඒකට තියාගන්න අකුරු ටික ප්‍රැක්ටිස් කරවන්න වෙනම පොඩි වැඩකට ඒකේ මෙයාට මේ හරස් අතට now you can see the screen ඊ අකුර ගාවට නිකන් ලියලා ඉවරයි එයාට දෙනවා මෙන්න මේ වගේ වෙනම ඩබල් රූල් බුක් එකක් අරගෙන දැන් ලියලා ඉවර නිසා ඈ කැපිටල් A simple A capital B simple B capital C simple C capital D simple D capital E simple E අකුරු පහම එක දිගට ලියලා දෙනවා මේ දරුවට පහම ලියලා ඉවර නිසා ඊට පස්සේ මේ දරුවට පුතේ මේක බලාගෙන කිය කිය ලියන්න මේ මේවා මේ විදිහටම කරන්න නැත්නම් අම්මා මේ පොත කරාට අකුරු ටික පුළුවන් වෙන්නේ නැහැ කිය කිය දිග අතර ලියන්න ටිකක් දුර ලියාගෙන එනකොට මේ පොතේ මේ පිටුව මේ ටික වහලා හරි නැත්නම් තනියම ලියන්න කියලා දැන් බලාගෙන කී කී ලිව තනියම ලියන්න කියනවා පිළිපෙලට දිගට එයා තනියම මේක ලිව්වට පස්සේ දැන් අපිට සැටිස් මෙයාට A ඉඳලා E වෙනකන් අකුරු ටික කැපිටල් සිම්පල් පුළුවනි පුළුවන් වුණාට පස්සේ බුක්ස් ඕඩර් කරන අයටත් නොකරන අයටත් සියලුම දෙනාට නොමිලේ දෙනවා papers ටික මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍ර ටික අකුරු පහෙන් පහට අපි papers හයක් කරවනවා ඒ পেපර්ස් හය මෙන්න මේ exam 1 එකක් කියලා දුන්නා මේ ඇති ඒ পেපර්ස් හය තියෙන එකම විදියකට හරි ඔන්න අකුරු පහ පළවෙනි අකුරු පහ ඉවරයි A to E දැන් තනියම ලියන්නත් පුළුවන් එහෙම කියලා තහවුරු කරගත්තට පස්සේ මේ පුතාට දෙනවා exam 1 මේ পেපර්ස් ටික අපි ඉවරන print out අර ගන්න පුළුවන් නැත්නම් books order කරන අයට nominee parcel එකට දාලාම දෙනවා එයාලා print out ගන්න ඕනේ නැහැ හරි F1 exam 1 එකට එනවා දැන් අකුරු පහ පුළුවන් අපි තහවුරු කරගත්තා A to E අකුරු පහ පුළුවන් exam එකක් තියෙනවා CNC එකක් ගත්තේ නැත්නම් යන්න බෑ අනිත් අකුරට මෙතනදි ලියනවා මේ දරුව මතකයිනේ මේ කොටු වල ලියන්නේ capital A simple A capital B simple B මතකෙන් ලියන්නේ capital C simple C capital D simple D capital E simple E මතකෙන් ලියන්න මතකෙන් ලියන්නේ එකට පහ ගන්න දෙනවා 5 marks for 1 box එතකොට out of 25 25 න් ලකුණු එකක් දානවා මේකෙදි මේ දරුවට පෙන්න පෙන්නන what is this letter දරුවා කියලා simple a හරියට දානවා what is this letter කියන්නේ නැහැ එහෙනම් round කරමු what is this letter ඒක හරි මේක වැරදි මේක වැරදි මේක හරි ඔහොම හිතමුකෝ ඔක්කොම හරි නම් තමයි ලකුණු 25ක් එන්නේ ඒ හැදෙන්නේ එකකට ලකුණු භාගය ගානේ වැරදි නම් ඒක අඩු කරන්න දෙකම මාර්ගයන් අඩු කරලා දානවා මේක මැච් කරන්න තියෙන්නේ එකකට පහ ගානේ මෙතනටත් out of 25 25 ගානේ හැදලා මේකත් මැච් කරන්න තියෙන්නේ එකකට පහ ගානේ 25 ගානේ හැදලා මෙතන out of 100 marks CNC ගත්තොත් විතරයි මේ දරුවා very good කියලා දාලා මේවට star දාලා දෙන්නේ විතරයි F අකුරට යන්නේ A B C D E F අකුරට යන්නේ එතකොට යනකොට පළවෙනි අකුරු පහ පුළුවන් capital උත් පුළුවන් symbol උත් පුළුවන් මේ විදිහට අඩුපාඩු තියෙනවා මෙයා ලියලා නැහැ කොච්චර පොඩු දුන්නත් පාඩම් කරත් ලියලා නැහැ එහෙම ආයෙත් නැවත পেපර් එක දෙන්න ඕනේ. හරියට CNC ගන්නකම් නැවත 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 পেපර් එකම දෙන්න ඕනේ. එතනින් ඉස්සරහට යන්න එපා තේරුමක් නැහැ. යන්නම එපා F අකුරට. ඇයි? මේ මුල් අකුරු පහ බැරුව ඉදිරියට කියලා තේරුමක් නැහැ නේ. සතියක්ද මාසයක්ද අවුරුද්දක්ද ගන්නෙ? පුරුදු වෙනකම් පළවෙනි পেපර් එකම දිදී ඉන්න ඕනේ කොයි ක්‍රමයකින් හරි හුරු කරවන්න. ඒක තමයි අපේ රූල් එක. F අකුරට ගේන්නම එපා පළවෙනි අනි পেපර් එකට 100% නැතුව. ඊට පස්සේ F G H I J J අකුර ගාවට යනකම් අර විදියට තමයි. අර පොතේ අකුරු ටික කළා, coloring activities ටික කළා, J අකුර කියන්නේ තවත් turning point එකක් exam 2 දෙනවා. ඔන්න exam 2 එකත් open කරලා පෙන්නන්න. exam 2 එකත් මේ විදිහටම තමයි හදලා තියෙන්නේ. ඔන්න exam 2 එක ඒක ලියන්නෙත් අර විදියටමයි පළවෙනි අකුරු පහත් දැන් චෙක් කරලා තමයි ගේන්නේ මේ අකුරු පහත් තනියම ලියන්න පුළුවන් ද කියලා වෙනම පොතක F G H I J capital symbol ලියවලා පුරුදු වුණාට පස්සේ අපිට තහවුරුයි পেපර් එක නැස්ති වෙන්නේ නැහැ මේ දරුවට මේ අකුරු ටික පුළුවන් කියලා තහවුරු කරගත්තාම අපි දෙනවා මෙතන මෙයා ලියන්න ඕනේ capital F simple F capital G simple G H අන්න ඒ විදියට මේ අකුරු ටික ලියන් යන්න ඕනේ
මේවත් අහනවා හරි වැරදි දානවා මේක මැච් කරන ඇක්ටිවිටි එකක් මේකත් මැච් කරන ඇක්ටිවිටි එකක් half of 100 marks ගත්තොත් විතරයි k අකුරට යන්න පුළුවන් නැත්තම් k අකුරට යන්න එපා පිට 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 නැවත 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 දෙන්න පේපර් එක 100% marks ගන්නකම් k අකුරට යන්න බෑ ওই විදිහටම මො 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 ගිලා අවසානියේ දෙනවා ෆයිනල් මෙන්න මෙහෙම පේපර් එකක් exam 6 විදියට අවසාන පේපර් එක මෙන්න මේ අවසාන පේපර් එක කරන්න පුළුවන් උන ගමන් මෙයා සුදුසුයි ෆවුන්ඩේෂන් 2 යන්න. එහෙනම් අපේ ටාගට් එක මොකද්ද? මේ exam 6 එකට අපේ දරුවාව රෙඩි කරවීම, සූදානම් කරවීම. ඒකට යන්නේ දරුවා ලබන සතියේද, එයා ලබන සතියේ ෆවුන්ඩේෂන් 2 එකට දාන්න. තව සති මාසකින්ද, මාසකින් ෆවුන්ඩේෂන් 2 දානවා. තව මාස දෙකකින්ද, දෙකකින් දානවා. තව මාස පහම ගන්නවද මෙයා? මාස පහයිනේ මේක රෙකමෙන්ඩඩ් පීරියඩ් එක. මාස පහක් කරලා කරනවා මාස පහක් කොහොමත් ඉන්න ඕනේ නිමාඩු වෙන දරුවත් ඒ ඒ මාස පහක් යන්නේ කාටද දන්නවද ක්ලාස් එකේ පැය දෙකේදී විතරක් වැඩ කරන අයට මාස පහක් යනවා අපි ඉතින් ඒ රෙස්පොන්සිබල් එක අරගන්නවා දෙමාපියන්ට බර දාලා අපි ඔයාලා කරගන්න කියලා යන්නේ නැහැ අපි මාස පහක් අපි ටාගට් කාලේ අපි දන්නවා පැය දෙක ගන්න එකලොත් සතියට මාස පහක් යනවා පන්ති විතරක් කැවිලා සර් කියලා දෙන දේ විතරක් ඉතින් මම මාස පහක් මේ ලෙවල් එකේ ඉන්නවා මොකද ඒක අපේ වගකීමනේ අපි අරගත්තට දරුවන්ට උගන්වනවා කියලා නැත්තම් හිතයි අපි මේගේ ගහලා සර් මේ අපිට නේ කරන්න කියන්නේ නේ ඒ කිව්වේ දක්ෂ ඉක්බලට ඉස්සරහට යන්න ඕන අයද අනිත් අය එක මාස පහක් මම මේකේ ඉන්නවා වැඩ කරන්නේ නැති මේ පැය දෙකේදී විතරක් වැඩ කරන ගෙදරදී පොතක් අතින්වත් අල්ලන්නේ නැති අයට මාස පහක් යනවා එයාලා එක මම ඉන්නවා ඉතින් මගේ වගකීමනේ මම ඉඳලා ටීච් කරන එක හරි එහෙම එහෙමත් පුළුවනේ කැමතියි මේ විදිහට ඉක්මනට කරන් යන්න පුළුවන් ඉතින් මේ exam 6 මේක කරපු ගමන් අපි eligible වෙනවා සුදුසුකම් ලබනවා foundation 2 යන්න මේකට ලකුණු ගත්තා. හරි. මේකේ තියෙන මේක බලනකොට අම්මට තියෙන කොහොමද කරන්නේ කියලා. capital ලකුණු simple වලින් ලියන්න simple ලකුණු capital වලින් ලියන්න මුළු a to z එකම match කරන්න. අවසානයේදී තනියම a ඉඳලා z වලට වෙනකන් capital ලකුණු ටිකත් a ඉඳලා z වලට වෙනකන් simple ලකුණු ටිකත් ලියන්න මෙයා සුදුසුකම් ලබනවා මේ paper එක ඉවරනකොට. මේ paper එකට 100% ඔක්කොම හරි කියලා කියන්නේ මෙයා foundation 2 වගේ තමයි. දැන් පුළුවන් එක්කෙනෙක් ඉන්නවනම් දැන් කියන්න දැන් එයාව ෆවුන්ඩේෂන් 2 දාන්න. හරි? අන්න එහෙමයි අය. ඔකේ. මොකද එහෙම පුළුවන් කෙනෙක් මෙතන ඉන්න බෑ. මොකද එයාල බැරි නිසා තමයි මේකට ආවේ. ඔනේ එක්සෑම්ස් ටිකක් ඉවරනේ. ඊට අමතරව අපි තව කරනවා මෙන්න මෙහෙම. මේ ක්ලාස් එකේදී. FO1 නේද? FO1 E කියලා බුක් එකක්. මේ බුක් එකේ තමයි next week අපි class පටන් ගත්ත ගමන් කරන්න ගන්න. Now you can you see the screen? screen එක පේනද අපේ දරුවන්ට? මේක තියෙන්නේ difficult words book එකක් කියලා එකක්. ඒකෙදි කරන්නේ අමාරු වචන practice කරනවා අපේ දරුවන්ට. අමාරු වචන practice කරනවා. අපේ වටපිටාවේ තියෙන දේවල් දවස ගානේ අපි පැය දෙක හෝ පැය ඇතුළතදී අපි එක lesson එකක් විදියට කරනවා. මේකෙන් activity එකක් දෙනවා gathering. පින්තූර පහක් දෙනවා හොයාගෙන එකතු කරන් එන්න. දවස ගානේ මේකෙන් එකක් අරගෙන කරනවා. ඒ ප්‍රැක්ටිස් කරන විදිහක් තියෙනවා. ඒකේ වෙලාවදී කියලා දෙන්න. මේකෙන් අපි ඇක්ටිවිටි එකක් දෙනවා මෙන්න මෙතන. ගෙදරින් කරන්න හෝම්වර්ක් එකක්. ඒ හැම එකක්ම කරන්න අපි දරුවේ. මෙන්න මේ වගේ කවර් page එකක් අපි එවනවා books order කරන අයට නැති අයට අපි කවර් page එක print out එකක් ගන්න දාන්න. Books order නොකරන අය. මෙන්න මේ කවර් page එක දාලා මේ පොතක් හදා ගන්න පුතේ drawing books තියෙන්නේ මෙන්න මේව භාගේ drawing books අර දිග එක නෙමෙයි භාගේ එකක් අරගෙන මෙන්න මේ කවර් page එක පොත උඩින් තියන්න තියලා පොලිතින් කවර් එකක් දා ගන්න my dictation book කියලා කියන්නේ එහෙම දාලා හදාගෙන තමයි ඊළඟ දවසේ පන්ති එන්න ඕනේ මොකද අරකින් දවසේ difficult words ටික අමාරු වචන ටිකක් කියලා දීලා පුතාලට වචන පහක් දෙනවා ගෙදරින් පින්තූර අලවගෙන එන්න ඒ පින්තූර අලවගෙන එන්න තමයි මේ පොත තියෙන්නේ ඒක වැඩ කරන්න හැටි එදාට කියලා දෙන්න පොත හදාගෙන ඉන්න කවර් පේජ් එකේ දැන් අම්මලාට ටිකක් කන්ෆියුස් සංකීර්ණ වගේ නම් මේ රෙකෝඩින් එක රාත්‍රියේදී දානවා නැවත වරක් බලන්න ඕන අම්මලා ස්ටඩි කරන්න ඕන කොහොමද අපි දරුවන්ට මේ ලෙවල් එක කම්ප්ලීට් කරගෙන යන්නේ හරි ඔකේ නෙක්ස්ට් මේ තව එකක් කරනවා පොයම්ස් ඉංග්‍රීසි ක්ලාස් එකේ දෙනවා පොයම් මේ අධ්‍යයක් කියන්න පුළුවන් ඉන්න ඉපැයි නේද ඒකත් කරන්නේ මේ ක්ලාස් එකේ ඉන්නමයි
ini mage poem book ekak diila api daruwanta daw dina patha ek poem ekak gane practice karawana eti twinkle twinkle kinawa brother john oy widiyata me poems book ekin poem ekak ut api karana i think api ara books video eke dala thiyena pot tika api siluma dewal karana hari mama මේ ක්ලාස් එක ඉවර වෙලා පැයක් කාලයකට ඔයාලා ගෲප් එක ඇඩ්මින් ඔන්ලි අයින් කරනවා. මොකද එතකොට ඔයාලා ඕන එක්කෙනෙක්ට ඔය ගෲප් එකේ මැසේජ් කරන්න පුළුවන්. තමුන්ට තියෙන ගැටලුවක් ප්‍රශ්නයක් ඕනම එකක් අදහසක් ක්ලාස් එක ගැන තියෙන අදහසක් ඒ ගෲප් එකට දාන්න පුළුවන්. ඔය පැයක් ඇතුළත. පැයකින් පස්සේ ආයෙ ගෲප් එක වහනවා මැසේජ් කරන්න බෑ. පැයයි මැසේජ් කරන්න පුළුවන් ක්ලාස් එක ඉවර වෙලා. ඒ නිසා ක්ලාස් එක ඉවරනකම ඉක්මනින් දැන් දෙමාපියන්ට තියෙන ගැටලු තියෙනවා නම් ඒ ගෲප් එකට මැසේජ් එකක් දාන්න ඕනේ. හරි. ඔය වැඩපිළිවෙල යන්නේ ඔහොමයි මම ලබන සතියේ ඊළඟ සතියේ වරින් වර අපි පොත්වලට බහැලා වැඩ කරනකොට නැවත වරක් පැහැදිලි කරන්න. එක පාරක් කියලා දුන්නට ඔබ තේරෙන්නේ නැහනේ. නැවත වරක් පැහැදිලි කරන්න. මේ විදිහට වැටික් කරගෙන යමු. Okay now I am going to teach you mothers and fathers. අම්මා තාත්තා ඉන්නවනේ වැඩිහිටියෝ ඉන්නවනේ අපේ දරුවෝ ඉන්නවනේ ඒත් බලා ගන්න. පළවෙනි lesson එක විදිහට විනාඩි 10ක් විතරයි ඉක්මනට කියලා දෙන්න යන්නේ. මොකද අපි දරුවන්ට අකුරු ටික කියලා දෙන්නනේ යන්නේ අම්මා තාත්තා. දරුවන්ට හරි විදිහට අකුරු ටික ලියන විදිහනේ foundation 1 එකේදී කියලා දෙන්නේ. එහෙනම් ඒ පොත බලන්න අපේ අම්මා දැනගෙන ඉන්නවනේ කොහොමද හරියටම අකුර ලියන්නේ. අන්න ඒකටයි දැන් වෙලාව. අම ගන්න piece of paper පොතක් හරි නැත්නම් කොලයක් හරි double rule තිබුණොත් හොඳයි. අපේ දරුවටත් දීලා කියන්න. දරුවා දැන් ඇවිල්ලා බලයි බලන්නේ සර් අපිට මුකුත් ලියන්නවත් දුන්නේ නැනේ. pencil pencil එකකුත් තරංග ආව. පොතකුත් තරංග ආව. දුන්නේ නැනේ මුකුත් ලියන්න. සමහර අය බැලුම් කුම්බනවා. වැඩක් නැති නිසා. හරි ඔකේ. දැන් පොතකුයි pencil එකකුයි අරගෙන අපේ දරුවොත් ලියන්න සර් කියලා දෙන විදිහට අදට නිකන් කොල කෑල්ලක් හරි ගමන්නේ. next week වෙනකොට පොත් order කරන අය අදම order කරලා ගෙනල්ලා තියාගන්න. අනිත් අය මේ video එක නැවත බලලා අවශ්‍ය පොත් ගෙදරින් සපයගෙන තියා ගන්නවා next week වැඩ පටන් ගන්නවා. ඒකට තමයි සතිය එකයි මේ දහම් කියලා රෙජිස්ට්‍රේෂන් නම්බර් 2005 අයින් වෙන්න පුතේ. අම්මා ඉන්නවා නම් රෙජිස්ට්‍රේෂන් නම්බර් 2005 න් ආපු 10 කියන එකෙන් 1000 බලමු කවුද කියන. නම හරියට බලාගත්තා නම් කිව්වා යකනේ. Registration number 2005 2005 අපි හොයලා මයින් කරමු යාළු. මම වැඩිහිටියෙක් නැතුව ක්ලාස් එකට ඇවිල්ලා මම හිතන්නේ. Registration number එක මතකයි අපි ආව group එකකින් ඉවත් කරනවා. මේ වැඩිහිටියෙක් නැතුව ඇවිල්ලා. එහෙම සම්බන්ධ වෙන්න බෑ. එහෙම සම්බන්ධ කරනවන්න එපා ක්ලාස් වලට. Foundation 1 වැඩිහිටියෙක් ගයිඩර් කෙනෙක් ළඟ ඉන්න කෙනෙක් නැතුව. කරදරයිනේ අපිට. ඉස්සින්නේ කියලා නැත්තම් 2005 හරි. ඉතින් මේ දැන් මේ විදිහට අපේ දරුවොත් පොතක් හරි මොනවා හරි ඩබල් රූල් නම් හොඳයි ඩබල් රූල් තමයි ගන්නවා ඩබල් රූල් නම් අපේ දෙමාපියෝ අද කියලා දෙනවා කැපිටල් අකුරු ලියන්නේ කොහොමද කියලා ටයිම් එක මදි නිසා next week කියලා දෙන්න සිම්පල් අකුරු ලියන්නේ කොහොමද කියලා ඒ ලියන විදිහ හරියට ඉගෙන ගන්න ඕනේ අපේ දරුවෝ තාම ෆවුන්ඩේෂන් 1 එයාලා තමයි දැන් තමයි පෙන්සිල් එක අතර අරන් අකුරු ලියන්නේ යන්නේ එහෙනම් ඒක හරියටම කියලා දෙන්න ඕනේ පොඩ්ඩක්වත් වරදින්න නැතුව හරියටම දරුවට පුතේ මෙහෙමයි ලියන්නේ ටක්කරම දරන ඉන්න මේ අකුරු ලියන්නේ මෙහෙමයි කියන එක. ඒකේ තියෙන එක්තරා එක ක්‍රමයක්. ඒ ක්‍රමේ ඩක් ගාලා කැච් කරගත්තා නම් අපිට පුළුවනි ඊසිලි. ඔක්කොම ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. එහෙනම් ෆස්ට්ලි අපි ලියමු පිළිවෙලට වගේ නෝට් එකක් දාමු. You have to write down the topic like this alphabet. ඉංග්‍රීසි හොඩියට කියන්නේ අම්මා තාත්තා දුව පුතා අපි කියන්නේ alphabet කියලා. Alphabet. ඒක ලියන top of the page of the නැත්නම් piece of paper. කොල කෑල්ලේ හරි පොතේ හරි උඩම මැද්දෙන් ලියන්න ඇල්පබට් කිය මෙන්න මේ විදිහට අන්ඩර්ලයින් කරන් අපි අම්මලා හැමෝම ලියන්න ඕනේ අනේ ඕක ඕනේ නැහැ කියලා ඉන්නපන් මොකද මම අපි දරුවොන්ට කියලා දෙන්න නම් අම්මා ලියන්න ඕනේ ආ බලන් හිටියා කියලා හුරු වෙන්නේ නැහැ ආ ඊළඟ දවසේ ලියන්නේ අම්මගේ ක්‍රමයටම තමයි දරුවට කොහොමද කියලා දෙන්නේ පොත බලන්නේ කොහොමද ළඟ ඉඳලා හැමෝම ලියන්න ඕනේ කොලයක් අරගෙන නැත්තම් පොතක් අරගෙන alphabet hodiye topic එක කොයි විදිහට ලියනකොට අපි sub topic එකක් අනුමාර්ථකාවක් ලියනවා මේ රූල් එක කෙරවලෙන් රූලක් අරින්න leave a rule and write down this here මේ කෙරවරෙන් ස්ටාම්ක් put a star mark and write down the sub topic දුවේ පුතේ අම්මා තාත්තා ඉංග්‍රීසි හොඩියෙ තියෙනවා අකුරු කොටස් දෙකකට බෙදලා ප්‍රධාන වශයෙන් එකක් capital අනිත් එක simple කියලා පුතේ capital කියලා එකක් තියෙනවා simple කියලා තවත් අකුරු කොටසක් තියෙනවා මේ capital අකුරු simple අකුරු
liyana kota wenasak tiyenawa rule wala elan api firstly we are going to learn about how to write capital letters among the rules in a correct way hari vidiyata rule athara hari elan liyana shabda piya capital letters kiya me ekak digata kiyala denne ammalata daruwanta ekak ekak purudu karanna one next week indala hari ne patla gena nae ne capital letters මේ එක දිගට අකුරු 26ම කියලා දෙන්නේ අපේ දෙමාපියන්ට වැඩිහිටියන්ට අයියා අක්කයින් උනන් එයාලට. දරුවන්ට next week ඉඳලා තනි අකුරු අකුරු කියලා දෙන්න ඕන නිසා එක් පළවෙනි දවසේ සම්පූර්ණ knowledge එක අපේ දෙමාපියන්ට දෙනවා. හරි එහෙනම් double rule තියෙන්නේ capital letters කොහමද rule අතර ලියන්නේ. Please wait. සර්ටත් ඉදිවරණේ. Okay. Then rule හතරක් තියෙනවා. අන්න ගන්නකො rule හතර ලියන්න තියෙන double rule ලා rule හතර. දැන් මගේ පොත්වලත් තියෙන rule හතරක්ම දාලා තියෙනවා. අඳුර ගන්න. 1 2 3 4 හතරෙන් හතරට තියෙන ඒකේ උඩ rule තුන අඳුන ගන්න. යට rule එක නිදහසේ ඉන්නදේ. උඩ rule තුන බලන්න. උඩ තියෙන rule තුන. අන්නේ rule තුන උඩ rule තුන තමයි අපි capital ලකුණු ලියන්න භාවිතා කරන්නේ. එතකොට උඩ rule තුනේ උඩමයි තුන්වෙනි රූලේ හැම අකුරක්ම ගෑවෙන්න ඕනේ. ඕක තමයි රූල් එක දැන් තනියම හරි ලියන්න පුළුවන්. එන්න මෙහෙම පිරෙන්න ලියන්න ඕනේ, භාගෙට ලියන්න බෑ, ඒ රූල පණින්නත් බෑ. කැපිටල් A. මැද්ද ඉර තියෙන දිහායි කොහොමද? කැපිටල් B ලියනකොට උඩ රූල් තුනම තමයි ගන්නෙ. උඩ තියෙන මේ කොටසට වැඩි යට කොටස ටිකක් ලොකුවට ලියන්න. Capital A. Capital B ලියනකොට උඩ රූල් තුන තමයි ගන්න. යට රූලට නිදහසේ ඉන්න දෙන්න. මේ මැද රූල ගාවින් බෙදන්න B අකුරේ ශාරීරික කොටස් දෙකක් තියෙනවානේ. උඩ කොටස ටිකක් උඩවටත් ඊට පහළේ කොටස ටිකක් ලොකුවටත්. සර්ට මේ පිට යනවා මේ. මවුස් එකකින් ලියන්න. ලොකට සුකුඩාවට ඊට පස්සේ යට කොටිය ලොකු B C අකුර ලියනකොට ඒත් සම්පූර්ණම රූල් දෙකම යූස් කරන්න D අකුර හැඩ තලමකුත් අවශ්‍ය නැහැ D අකුර ලියන්න E කැපිටල් E ලියනකොට උඩ ඉරත් යට ඉරත් එක සමානවට මැද ඉර ටිකක් කෙටියට E කැපිටල් F ලියනකොට උඩ ඉර ටිකක් දිගට යටි ටිකක් පොඩට F capital G ලියනකොට ලස්සන උඩ රූල් තුනේ ලියන්න පැහැදිලි මෙන්න මේ capital G H අකුර උඩ රූල් තුනේ තමයි යූස් කරන්නේ capital නම් උඩ රූල් තුනේ අනිවාර්යෙන් ලියන්න ඕනේ මේ මැද්ද ඉර තියාගන්න මැද්දට එන ඉරි වලට මැද්දෙන් බෙදෙන කොටස් වලට I අකුර J capital K ලියනකොට මැද ඉර වෙන්න තියා ගන්න දෙපැත්තට දාන්න මෙන්න මේ කෙලින් ලියන්න KL capital L capital M ලියනකොට අපි මෙන්න මෙහෙම වෙන්නේ මෙච්චර දවසක් ලිය මේක වැරදි capital අකුරු ලියනවා නම් ඒකේ උඩ යට හැම එකක්ම හැම තැනකම ගෑවෙන්න ඕන ගෑවෙනවා නම් capital අකුරු නම් උඩ රූලෙත් තුන්ගෙන් රූලෙත් ගෑවෙන මෙන්න M ලියන හැම කෙරවලක්ම රූල් වල යවෙන්න ඕනේ. N අකුර. කැපිටල් N. හැම තැනම ගෑවෙන්න ඕන උඩ රූලේ තුන්වෙනි රූලේ. O.
P capital P liyana kota rule e udamai me uda kale yanu udamai Q rule pite yanne me R R akura liyana kota me maddi rule bawitha kanna meken nawattan R S S akura bedanne me maddi T U lassana akuru liyanna puluwan ya lassana liyewi V W X Y Y නිකන් අර කැටපෝලයක් වගේ කෙලින්ම ලියන්න set දැන් බලන්න දැන් ක්‍රමයක් අහු වෙලා තියෙන කැපිටල් අකුරු ලියන විදිහ උඩ රූල් තුනේ විතරයි ලියන්නේ උඩ රූලේ තුන්වෙනි රූලේ ගෑවෙන්න ඕනේ බාකිට ලියන්න බෑ දැන් දරුවන්ට කැපිටල් අකුරු ලියන විදිහ එකින් එක කියලා දෙන්න පුළුවනි next week විතර හරි දැන් මලක් බලන්න නෝට් කරගන්න ඉක්මනට විනාඩියක් දෙන්න මං කරා Okay, it is enough time. Milavati. Oh, vidiyata. Payakadi karanna puluwan upparima api kala me me ikmanata karaganna ona nisa. I have another class at 11 to 12 also. 11 to 12 wenakan thawa class ekuth thiyena. Api dema api api next week indala weda patan gamu. Next week ay introduction kar kar inn one ne. Me recording ekak denawa. Alusen sambandhena hari api recording ekak demu. Recording එකට ආතී වෙනකොට දානවා group එකට. එතකොට අපි දෙමාපිය යන්න පුළුවනි නැවත වරක් recording එක බලලා හරි notes complete කරගන්න. ඒ නිසා ගැටලු තියෙනම නම් ඕනම ගැටලුවක් දැන් පුළුවනි capital ලකුණු ටික ලියා ගන්න පුළුවනි නේ. Next week simple ලකුණු ටික ලියලා අපි දෛනික වැට්ටිය continue කරගෙන යමු. අර Q වගේ books order කරන කට්ටිය order කරගෙන නොකරන කට්ටිය අදාළ පොත් ටික සපේගෙන ලෑස්ති වෙලා සූදානම් වෙලා next week class එකට එන්න. ඔයාලට ඕනම ගැටලුවක් තියෙනවා නම් අද පැයක් තියෙනවා. පැයක් ඇතුළත දාන්න. ඔයාලා ඉන්න WhatsApp group එකට මට private එකක් එවන්නiba WhatsApp group එකට දාන්න පැයක කාලයක් group එක on කරලා දෙන්නම් admin only අයින් කරලා ඕන කෙනෙක්ට message කරන්න පුළුවන් විදිහට ඊට පස්සේ පැයකින් පස්සේ I off කරනවා ඒ නිසා you can send me any kind of question from you ඔයාලා ඕන ප්‍රශ්නයක් එවන්න පුළුවන් මම රාත්‍රියේදී බලලා ඒවට answers දෙන්න සහ class එක ගැන අදහසක් තියෙනවා ඒවත් දාන්න පුළුවනි I am going to stop this class for now අදට නතර කරන්න යන්නේ mics on කරන්න බෑ අපි දෙමාපියන්න මොකෝ කරත් එහෙම මම මේව කරලා තියෙන්නේ දැන් next week ඉඳලා මේ අවස්ථාව දෙනවා අද අද පළවෙනි දවසේ අද පන්ති ගොඩක් දාගෙන තිනවා අද ඉන්ට්‍රැක්ෂන් ටික කරගන්න ඕනේ ඒ නිසායි මයික් ඔන් කරන්න දුන්නේ නැත්තේ ක්ලාස් එකේදී මයික් ඔන් කරන්න අවස්ථාවක් දෙනවා මම ඔන් කරලා තමයි තියන්නේ සාමාන්‍යයෙන් අද අනික පළවෙනි දවසේදී ළමදු දරුවෝ දන්නේ නැහැ කෑ ගහනවා අර ඒ ගැටලුකාරී තත්ත්වයන් නිසා පැයක් ඇතුළතදී ලොකු විස්තරයක් මට කියා ගන්න ඕන නිසා තමයි අද සම්පූර්ණයෙන්ම මයික්ස් ඕෆ් කරලා තිබුණේ ඒ නිසා next week අපි දරුවන්ට වැඩ දෙනවානේ වැඩ දෙනවාට හැම දරුවෙක්ගෙම නම කියලා කතා කරලා අපි එයාලත් එක්ක කතා කරනවා වර්ක් හෝම්වර්ක් නැත්නම් වර්ක් මොන හරි වැඩක් කරන්න දුන්නාට පස්සේ හරි එනිසා අද දැන් ඔන් කරන්න දුන්නා දෙමාපියත් එක්ක කතා කරන්න එකත් ඊළඟ ක්ලාස් එකේ ටයිම් එක මදි වෙන නිසා තමයි දෙමාපියන්ට අවස්ථාවක් දෙනවා. එයාලට පුළුවනි group එකට දාන්න message එකක් විදිහට ඕන ප්‍රශ්නයක් නැත්නම් call එකක් ගන්න. ඒ වගේ දයක් කරගන්න බලන්න. එහෙනම් I am going to stop this class for today. අදට class එක නතර කරන්න යන්න මට. I have another class at 9:11. ඔව්. ඒ වෙනකොට ඉන්නේ නම් it is enough for today. I am going to stop this class for today. Goodbye. God bless and Shivam bless you. I go on. Bye bye. Yeah.
I go wonder. I go wonder. I go wonder.